සැලැස්මක් ඇදලා ඒ සැලැස්ම අනුව දිශාවන් හඳුනාගමු. මෙන්න සැලැස්මක් තියෙනවා ඔයාලා ඇඳගන්න. ඉස්සර මම අදිනකන් ඉන්නකො පොට්ට. හරි දැන් උතුර දක්වන්නේ නිතරම ඊතලෙ මේ පැත්ත උතුර කියලා තමයි කියන්නේ. උඩ ඔයාලගේ පොතේ ඉහළ පැත්ත උතුර. නිතරම එහෙමයි. හොඳද? Right, මැද ඉන්නවා x. x කියලා කෙනෙක් මැද ඉන්නවා. x ට උඩින්ම තියෙන, ඒ කියන්නේ උතුරු දිශාවෙන් තියෙන a. මෙතන e. මෙතන c. මෙතන d. b. f. g. h. ඔකයි සැලැස්ම. මේ තියෙන එක එක දේවල් අපි දන්නේ නැහැ මොනවද කියලා. හරි ඔයාලා සැලැස්ම අරගන්න. හැබැයි දැන් මේ ඔයාලට පේනවද මේ දිශාවට තමයි මේ තියෙන්නේ හොඳේ. එක එක තැන් වල අඳින්න බෑ. එක එක තැන් වල අඳින්න බෑ පාට පැන්සලෙන් අඳින්න. අකුරු ලියනකොට පාට පැන්සල පාවිච්චි කරන්න. හරි පුතේ දැන් අපි මේකට ප්‍රශ්න ටිකක් ලියමු. හරි මෙන්න පළවෙනි ප්‍රශ්නය x ට දකුණු දිශාවෙන් පිහිටා ඇත්තේ කුමක්ද? එක්ස් ට දකුණු දිශාවෙන් පිහිටා ඇත්තේ කුමක්ද? ඔබේ සැලැස්ම ඔයාලා කොටු කරගත්තා කමක් නැහැ. මේ විදිහේ වටේට කොටුවක් ඇදගන්න එක සැලැස්ම වටේ. එක්ස් ට දකුණු දිශාවෙන් පිහිටා ඇත්තේ කුමක්ද? හොඳයි දැන් සොයමු අපි නේද? මේ ඉන්නේ x. x ට දකුණු දිශාව. මේකට උතුර නම් දකුණු දිශාව මේ පහළ වෙන්න ඕන නේද? එහෙනම් අපිට උත්තරේ ලියන්න වෙන්නේ මොකද්ද? e. e. x ට දකුණු දිශාවෙන් පිහිටා තිබෙන්නේ e. හරි මෙන්න දෙවැනි ප්‍රශ්නය. x ට ඊසාන දිශාවෙන් පිහිටා ඇත්තේ කුමක්ද? නැත්තම් තිබෙන්නේ කුමක්ද? පිහිටා ඇත්තේ කුමක්ද? ඊසාන දිශාවෙන් තිබෙන්නේ කුමක්ද කියලා අහන්න. පිහිටා ඇත්තේ ට වඩා හොඳයි. තිබෙන්නේ උනත් කමක් නැහැ.
හොඳයි ඔයාලා පිළිතුරු දාන්න. ආ මේක තුන්වෙනි ප්‍රශ්නය තිස්තනක් පුරවන්න තියෙන්නේ D මේ D අකුර D තිස්තනක් ත ගිනි කෝණ දිශාවෙන් ඇත D මෙතන කොමාවක් දාමු D එක්ස්ට වයමින් ඇත පස්සෙනි එක ඒට දකුණින් තිස්තැනක් සහ තිස්තැනක් තිබේ දෙකක් තියෙනවලු ඒට දකුණින් මොනව හරි දෙකක් හොඳයි උත්තර සොයන්න බලන්න සැලැස්ම අනුව පිළිතුරු සොයමු Riverizer.
නැහැයි සර්. හරි. එහෙනම් අපි හරි දාගනිමුද? එක්ට ඊසාන දිශාවෙන් පිහිටා ඇත්තේ කුමක්ද? එක්ට ඊසාන දිශාවෙන්. මොකද තිබුණේ පුතේ? B B B B B. හොඳයි, හරිනම් හරියට දාන්න. D D කාට ගිනි කොන දිශාවෙන්ද? දී තිබෙන්නේ කාට ගිනි කොන, මොකට ගිනි කොන දිශාවෙන්ද? ඒක නෙවෙයි. මැද ඉන්න කෙනාට තමයි ගිනි කොන දිශාව කියන්නේ. එක්ස්ට. එක්ස්ට වයර් බින් නැත. වයර් බින් මොකක්ද තියෙන්නේ? X සහ තව එකෙක් ඉන්නවා. F F X සහ E ඉන්නවා. හොඳට බලන්න, E අකුර තියෙන්නේ ඒට දකුණෙන් නේද? කෙලින්ම යටින් දකුණු දිශාවෙන් තියෙන්නේ. හරි. හොඳයි, ඒවටත් හරි දාගන්න. ඔක්කොම හරිනම් අපි තරුවක් දාමු. ඔන්න දැන් ඔයාලට පුළුවන් පෙළ පොතේ අභ්‍යාස කරන්න. හොඳද? පෙළ පොතේ අභ්‍යාස කරන්න පුළුවන්. එහෙනම් ඒ ටික සම්පූර්ණ කරන්න දිශා පාඩමේ කරලා මේ මට ෆොටෝස් එවන්න. එහෙනම් අපේ